මුල්මාවේ අධ්‍යාපනය නිසියාකාරව ලබා දීමෙන් දරුවන්ට 13 වසර දක්වා අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය වන්නේ නැති බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. අබැ එක්සත් ජාතික පක්ෂය දැන් පොහොට්ටුවත් එක්ක එකතු වෙලා තරඟ කරන්න හදන. මෙහෙම වුණොත් ලොකු අභියෝගයක් වෙන්නේ ඔබතුමාට. දේශපාලනේ හැමදාම අභියෝගනේ. ලංකා ඉතිහාසයේ කාටවත් ගන්න බැහැයි කියපු අභියෝගෙත් ජත්තනේ අපි. 2022 මැයි මාසයේ ඒක අපි කරේ මේ ජනාධිපතිතුමත් එක්ක රට බාර ගන්න කෙනෙක් නැති වෙලා අපි ඒකේ බාරගත්තා. අභියෝගේ බාරගත්ත නිසා අද වසර දෙකක් යනකොට රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔබතුමා හිතනවාද ඒ ගත්ත තීරණය නිවැරදි කියලා? ඇයි ඔබ විශ්වාස කරන්නේ නැද්ද කියන්නකෝ. එදා පැය 13ක් ලයිට් කපපු වෙලාවේ පෙට්‍රල් පොලිමේ දවස් පහක් ඉඳලා සමහරු මැරිලා වැටිච්ච වෙලාවේ ඒ තිබුණු තත්ත්වය දැන් තියෙනවද? ඔබතුමාට පුළුවන් ඉතින් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න වෙනම ඉල්ලන්නේ නැතුව. ඉතින් මම මේ සහයෝගය දෙන නිසා නෙමෙයි ඉන්නේ. තාම ඉතින් එතුමා ඉල්ලනවද නැද්ද කියලා කියලත් නැහැ. ඉතින් ඇයි ඕගොල්ලන්ට තියෙන හදිස්සිය?